සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා ධනං සීල ධනං හිරියොත්තප්පියං ධනං සුත ධනං ච ඡාගෝච පඤ්ඤාමේ සප්තමං ධනං ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි හිරු සදහම් රැස් දෑසන ධර්මානුශාසනාවටයි ඔබ හැම දෙනාම සවන් දෙමින් සිටින්නේ තථාගත ලෞතරා බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යය කෙරෙහි වූ මහා කාරුණිකව දේශනා කරන්ට ඉදුණු යම් ශ්‍රී සද්ධර්මයක් වෙද්ද ඒ සද්ධර්මය යම් කෙනෙක් ශ්‍රවණය කරලා ඒ ශ්‍රවණානිසංස ලබාගෙන ධර්මයට අනුව හැසිරීමක් නිරත වෙනවා නම් ඒක ජීවිතයේ සිද්ධ කරන මහා කුසලයක් හැටියට හඳුන්වන්න පුළුවන්. පින්නතුනි අපේ ජීවිතයට කුසල් දියුණු කරගන්න නම් බුදුරජාන් වහන්සේ පෙන්වපු මාර්ගයක් තියෙනවා. මේ විදිහට තමයි කුසලය මේ විදිහට තමයි අකුසලය කියලා බුදුරජාණන් වහන්සේ කරුණු කාරණා අපිට පහදලා දුන්නා. එතකොට මේ ගිහි ජීවිතය තුළ ගත කරනකොට පුද්ගලයන් කොයි ආකාරයේද ජීවත් විය යුත්තේ කියන කාරණාවත් බුදුරජාණන් වහන්සේ මනාව පැහැදිලි කරලා දුන්නා. මේ මාත්‍රකාව හැටියට මම ගාතාවක් දේශනා කරන්නට යදුනා. ඒ ගාතාවෙන් පැහැදිලි කරනවා මේ ආර්ය ධනෙ පිළිබඳව පැහැදිලි කිරීමක්. ධනෙ කියනකොට අපිට කපාරට මතක් වෙන්නේ මිල මුදල්. අපි තුල තියෙන දේපල වෙන්න පුළුවන්, යාන වාහන වෙන්න පුළුවන්, ඉඩකඩම් වෙන්න පුළුවන්, යම් වස්තුවක් සම්පත්තියක් අපි තුල තියෙනවා නම් ඒක තමයි ධනෙ කියනකොට අපිට මතක් වෙන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධනය ඒ කියන ධනෙ නෙමේ බුදුහාමුදුරුවෝ ආර්ය ධනයක් අපිට පැහැදිලි කරලා දුන්නා. මෙන්න මේ ධනෙන් දියුණු වෙන්න. මෙන්න මේ ධනෙන් පොහොසත් වෙන්න කියලා. ආර්ය ධනෙ. ඒ ආර්ය ධනෙ පළවෙනි ධනෙ තමයි බුදුහාම දේශනා කළේ සද්ධා ධනෙ. එතන දෙවෙනි එක තමයි සීල ධනෙ, සද්ධා ධනෙ, සීල ධනං, හිරියොත්තප්පියන් ධනං. හිරියොත්තප්ප කියලා කියන්නේ ලැජ්ජාව හා බය. ලැජ්ජාව බය කියලා කියන්නේ මොකද්ද? පින්කම් කරන්න එහෙම නෙමෙයි, පාපේට. මේ පිළිබඳ අපි නැවත පැහැදිලි කිරීමක් කරමු. හිරියොත්තප්පියන් ධනං සුත ධනන්ත චාගෝච පඤ්ඤාමේ සප්තමන් ධනං. සුත කියලා කියන්නේ දහම් දැනුම. ඒ වගේම චාගෝච කියලා කියන්නේ ත්‍යාගවන්ත භාවය. ඒ වගේම තමයි අවසානයේ ප්‍රඥාව. මෙන්න මේ හත බුදුරජාණන් වහන්සේ ධනෙ හැටියට පැහැදිලි කළේ නිර්වාණය සාක්ෂාත් කරගන්න හේතු වෙන කාරණා හැටියට. දැන් අපි දන්නවා මේ ලෞකික ජීවිතයේ ගත කරනකොට අපිට ධනය වස්තු සම්පත් අවශ්‍ය වෙනවා. සාමාන්‍ය අපි පෞල් ජීවිතයක් ගත කරනකොට ලෞකික ජීවිතයේ ගත කරනකොට එදිනෙදා අපිට ධනෙ අවශ්‍යයි, මිල මුදල් අවශ්‍යයි. ඒ වගේම තමයි යම් දේපලක් අවශ්‍යයි, යාන වාහනත් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ඒ ලෞකික ජීවිතයේ ගතකරන්න අවශ්‍ය වෙන ඒ ලෞකික සැප සම්පත් වලට ඒ ධනෙ වගේ මේ නිර්වාණය සාක්ෂාත් කරගන්න අවශ්‍ය වෙන ධනයත් බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ඉතින් ඒ නිසා නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව තුළ ගමන් කරන්න. ඒ වගේම මේ ලෞකික ජීවිතයේ අපි දාන සීල භාවනා ආදී පින්කම් කරන්න අනිවාර්යයෙන් මේ සප්තාර්ය ධනෙ පොහොසත් වෙන්න ඕනේ. මේ යම් කෙනෙක් මේ ධනෙ නියමාකාරයේ පොහොසතෙක් වුණා නම් ඔහි තායික්මනි වහවහ මේ ධර්ම අවබෝධය ලබා ගන්න. එහෙනම් මේ ශ්‍රද්ධාව පිළිබඳ අපි මූලික පැහැදිලි කිරීමක් ඇති කරගමු. ශ්‍රද්ධාව කියලා කියන්නේ චෛසික ධර්මයක්. ඒක අභිධර්මානුකූලව තමයි චෛසික ධර්මයක් කියලා පැහැදිලි. චෛසික ධර්මයක් කියන්නේ සිතුවිල්ල. සිතුවිල්ලක් කියලා කියන්නේ සෑම කුසල සිතකම පහළ වෙන චෛසික ධර්මයක් සිතුවිල්ලක් තමයි ශ්‍රද්ධාව. ඒ කියන්නේ දානයක් පිළිගන්නනකොට වෙන්න පුළුවන්, සිල් සමාදන් වීමේ වෙන්න පුළුවන්, භාවනා කිරීමේදී වෙන්න පුළුවන්, යම් කරුණා මෛත්‍රී චේතනාවක් ඇති වෙන්න පුළුවන්,
ඕනෑම ලෞකික හා යම් ආකාරයේ ලෝකෝත්තර කුසලයක් දියුණු කරනකොට අනිවාර්යයෙන්ම පහළ වෙන චිත්තයක් තමයි චිත්තයත් තුළ පහළ වෙන සිතුවිල්ලක් තමයි චෛසික ධර්මයක් තමයි ශ්‍රද්ධාව. අනිවාර්යයෙන්ම ශ්‍රද්ධාව කියන චෛසික ධර්මයේ ඒ කුසල සිත තුළ තියෙනවා. ඒක බොහෝම බුදුරජාන් වහන්සේ ඒක උපමා කළා මේ උදක ප්‍රසාද මාණික්කයකට. උදක ප්‍රසාද මාණික්කය කියලා කියන්නේ සක්‍ර දේවේන්ද්‍රය තුළ තියෙන මාණික්කයක්. මේ උදක ප්‍රසාද මාණික්කය බොරදියට දැම්මහම පැහැදිලි ජලයක් බවට පත් වෙනවා. ඒක හරි විශේෂත්වයක් තියෙනවා. ඒ කියන්නේ බොරදියට දාපු සැනින් ඒක බොරදිය ඉවත් වෙලා පිරිසුදු ජලයක් බවට පත් වෙන ස්වභාවයක් තියෙනවා ඒ උදක ප්‍රසාද මාණික්කය. ඒ වගේ තමයි මේ බොරදියට උපමා කළේ පුද්ගලයන්ගේ චිත්තසංතානය කෙලෙස් සහිත සිත්. වැඩි හරියක්ම පින්නතුනි අපේ හිතවල පහළෙන අකුසල සිත්නේ. ලෝභ දේශ මොහ කියන අකුසල සිත්නේ පහළ වෙන්නේ. ඒ ලෝභ දේශ මොහ අකුසල සිත්වලට යම් කුසල සිතක් ආවා කියලා කියන්නේ හිත හරි පිරිසිදුයි ප්‍රභාස්වරයි කුසල සිත කියන එක. ඒ කියන්නේ ශ්‍රද්ධාව කියන කුසල සිත යම් කෙනෙක් තුළ හටගත්තා කියන්නේ අර කෙලෙස් ධර්මයන් සම්පූර්ණ යටපත් වෙලා පිරිසිදු හිතක් බවට පත් වෙනවා. ඒක තමයි උපමා කරන්නේ අර බොරදියට උදක ප්‍රසාද මාණික්කයේ දැම්මහම පිරිසුදු ජලයක් බවට පත් වෙනා වගේ තමයි අපි කරන අපේ මේ අකුසල සිත් වලින් පිරිච්ච මේ සිතුවිලි වලින් පිරිච්ච මේ සිතට චිත්තසංතානෙට අර සද්ධාව කියන කුසල සිත පහළ වෙච්ච සැනින්ම ඉතාමත් පිරිසුදු හිතක් බවට පත් වෙනවා. එතකොට ඒක මහා වීරිය. දැන් පින්කම් කරන්න වීරිය ඇති කළ දෙන්නේ ශ්‍රද්ධාවේ. දැන් පංච ඉන්ද්‍රිය හා පංච බල ධර්ම පිළිබඳ පැහැදිලි කරනකොට සද්ධා ඉන්ද්‍රිය දියුණු වෙනකොට තමයි වීරී ඉන්ද්‍රිය දියුණු වෙන්නේ. වීරී ඉන්ද්‍රිය දියුණුනකොට තමයි සති ඉන්ද්‍රිය දියුණු වෙන්නේ. සති ඉන්ද්‍රිය දියුණුනකොට තමයි සමාධි ඉන්ද්‍රිය දියුණු වෙන්නේ. සමාධි ඉන්ද්‍රිය දියුණුනොත් තමයි ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු වෙන්නේ. ඒක මුල තියෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව. ඒතර බල ධර්මයන්ගෙත් එහෙමයි. සද්ධා බල, වීරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල. එහෙනම් මේ ශාසනයේ තියෙන උතාමත් වැදගත්ම ධර්ම කොටස තමයි මේ ශ්‍රද්ධාව. තුරුණුවන් පිළිබඳ තියෙන අසීමිත පැහැදීම. බුදුරජාන් වහන්සේ පිළිබඳ, ධර්මයේ පිළිබඳ, ශ්‍රාවක සංඝරත්නය පිළිබඳ අතිශය පැහැදීම හැටියට නිර්වචනයත් කරනවා. ඒක ඉතාමත් වැදගත්. ඉතින් ඒ නිසා අපි හැම කෙනෙක් තුළම සද්ධානුසාරී වෙන්න ඕනේ, සද්ධාව දියුණු කරගන්න ඕනේ. සද්දෝ කුලපුත්තෝ බහුම් පුඤ්ඤං පසවති යනුවෙන් බුදුරජාන් වහන්සේ දේශනා කරන සද්ධාවන්තයා බොහෝ පින් කරගන්නවා කියලා. ඒ සද්ධාවන්තයා තමයි ජීවිතේ ගොඩක් පින් කරගන්නේ. දැන් අපි සමාජයේ දකිනවා ශ්‍රද්ධාවන්තයෝ කවුද, සද්ධාවන්ත නොවන්නෝ කවුද කියලා. දැන් බොහෝ පින්කම් කරන අය, පින්කම් වලට අනුබල දෙන අය, පින්කම් දැකලා සතුටු වෙන අය අන්න ශ්‍රද්ධාවන්තයෝ. ඒ පුද්ගලයන්ගේ චිත්තසංතාන නිරන්තරයෙන් සද්ධාව උපදිනවා. ඒක ආර්ය ධනයක්. ඒක යම් කෙනෙක් තුළ තිරනවා. ඒක වටිනා වැදගත් ධනයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. සද්ධාව නැති අය තමයි පින්කම් කරන්නේ නැහැ. අන්න අය පින්කම් කරන එක හෙලා දකිනවා. ඒකට දෝෂාරෝපණය කරනවා. ඒ සද්ධාවන්ත නැති පුද්ගලයා. එතන මේක යම් කෙනෙක් තුළ නැත්තම් දියුණු කරගන්න ක්‍රමවේදයක්වත් අපි දැනගන්න ඕනේ. දැන් මේ ධර්ම ශ්‍රවණය කරනකොට තේරුම් ගන්න ඕනේ. දැන් මේ ස්වාමින් වහන්සේලා බණගෙන අපි ශ්‍රද්ධාව දියුණු කරගන්න ඕනේ. එහෙම කියනවා. හැබැයි මේක නැති කෙනා කොහොමද දියුණු කරගන්නේ? මේ ආර්ය ධනෙ දියුණු කරගන්නේ කොහොමද? සද්ධාව කියන මුලින්ම සඳහන් කරපු ආර්ය ධනෙ දියුණු කරගන්නේ කොහොමද? එහෙනම් අපි පුළුවන් තරම් බුද්ධානුස්සතිය වඩන්න ඕනේ. බුදු ගුණ මෙනෙහි කරන්න ඕනේ. අපිට ඒක කරන්න පුළුවන්. සාමාන්‍ය උදේ හවස බුදුන් වඳින කෙනෙක් ඉතිපිසෝ ගාතාව කියලා අනිවාර්යයෙන්ම තුරුණන් වන්දනා කරන, බුද්ධ රත්නේ වන්දනා කරනවා, ධම්ම රත්නේ, සංඝ රත්නේ වන්දනා කරනකොට සිහිනුවණින් ඒ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ සිහියෙන් යුක්තව ආවර්ජණය කරමින්, ඒ ගැන ගුණ මෙනෙහි කරමින් වන්දනා කරනනම් අන්න බුද්ධානුස්සතිය වැඩෙනවා. නැත්තම් වෙනම අපි බුදු ගුණ අපිට මෙනෙහි කරන්න පුළුවන්කම දෙනවා. අන්න එහේ බුදුරජාන් වහන්සේගේ ගුණස්කන්ධය මෙනෙහි කරනකොට, ධර්මයේ සංඝ රත්නයේ ගුණස්කන්ධය මෙනෙහි කරනකොට අපිට ශ්‍රද්ධාව වර්ධනය වෙනවා. නිසා ඒක තමයි එකම ක්‍රියාපිළිවෙත. පින්කම් කිරීම, දැන් ආමිස පූජා කරන්න කියන්නේත් ඒක තමයි. දැන් සමහර කෙනෙක් ආමිස පූජාවන් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් එහෙම කරන්න හොඳ නැහැ. මොකද ආමිස පූජා තමයි ශ්‍රද්ධාව දියුණු කරගන්නේ. දැන් චෛත්‍ය වන්දනා, බෝධි වන්දනා, නොඑක ආකාර සමාජයේ විචිත්‍ර වූ පින්කම් කරනවා. ඒ පින්කම් වලින් දියුණු වෙන්නේ මොකද්ද? ශ්‍රද්ධාව කියන මේ චෛසික ධර්මතාව වර්ධනය වෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ සප්ත ආර්ය ධනය තුළ ශ්‍රද්ධාව කියන ධනය පළවෙනි තැනට අරගෙන තියෙනවා. ඒ මොකද මේක තමයි අනිවාර්යෙන් පුද්ගලයෙක් තුළ තිබිය යුතු දෙයක් හැටියට. දැන් ඔය ආලවක සූත්‍රයේ ආලවක යක්ෂයා බුදුරජාන් වහන්සේ ඒ දමණය කරපු වෙලාවේ ඒ ආලවක යක්ෂයාව පළවෙනි ප්‍රශ්නේ තමයි කෙන්සෝද විත්තම් පුරිසස්ස සෙට්ටම්, පුද්ගලයෙකුට තිබිය යුතු ශ්‍රේෂ්ඨම දේ කුමක්ද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි සද්දීද විත්තම් පුරුසස්ස සෙට්ටම්, ශ්‍රද්ධාව තමයි ශ්‍රේෂ්ඨ වියුත්තිය කියලා. ඒ නිසා පළවෙනිම තැන බුදුහාමුදුරුවෝ ශ්‍රේෂ්ඨම ගුණධර්මයේ හැටියට, ශ්‍රේෂ්ඨම ආර්ය ධනයේ හැටියට බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ ශ්‍රද්ධාව. ඊළඟ තමයි සද්ධා ධන, සීල ධන. සීලය කියන එක, සීලය කියලා කියන්නේ පුද්ගලයෙකුට තිබිය යුතු ආභරණයක්.
දැන් සිල්වත් නොවන පුද්ගලයන්ගේ ජීවිත බලන්න හරි අභාග්‍ය සම්පන්න. සමාජයේ ගත්තත් සමහර වෙලාවට නොඑක ආකාර නීතිය රැහැනට අසු වෙන්න සිද්ධ වෙනවා. ඔය හුඟාක් දුරට අපි දන්නා යම් කෙනෙක් වැරදි වලට යොමු වෙලා හිර බන්ධනයන්ට පත් වෙන්න හේතු වෙන්නේ මේ සීලාදී ගුණධර්මයන් ඕන් තුල නැති නිසා. පංචශීල ප්‍රතිපදා නැති නිසා. යම් කෙනෙක් තුල පංචශීල ගිහි ජීවිතය ගත කරන්නේ තුල පංචශීල ප්‍රතිපදා හොඳින් ආරක්ෂා වෙනවා නම් ඒක ඔහුගේ ජීවිතේ ආභරණයක්. ඒක ඔහු තුල දින ධනයක්. අර මිල මුදල් තියනට වැඩිය විශාල ධනයක්. මොකද මිල මුදල් කියන ඒවා මෙලොවට පමණක් තියෙන දේවල් පමණයි. පරලොවට ගෙනියන්න පුළුවන් කමක් නැහැ. නමුත් පරලොවටත් ගෙනියන්න පුළුවන් ධනයක් තමයි බුදුරජාන් වහන්සේ මේ දේශනා කරපු සත්තාරය ධනෙ. ඒකේ සද්ධා ධනෙ ඊළඟට තමයි සීල ධනෙ. සීලය අනිවාර්යයෙන්ම අපි තුල තිබිය යුතු දෙයක් තමයි. දැන් ගිහියාට තිබිය යුතු නিত্য සීලය තමයි පංච සීලය. පංච සීල ප්‍රතිපදාව අනිවාර්යයෙන් අපි ආරක්ෂා කර යුතුයි. ප්‍රාණඝාතයෙන් වැළකෙන්න ඕනේ. සොරකමින් වැළකීම, කාමීත්‍යාචාරයෙන් වැළකීම. එතකොට බොරු කීමේ වැළකීම, සුරාපානයේ වැළකීම කියන මේ පහ ගිහි කැරේට අපි ආරක්ෂා කරනවා. ඒ අතරේ පොහොය අටසිල්, දසසිල් ආදී සමාදන් වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාට සාමණේර සීලය, උපසම්පන්න සීලය තියෙනවා. ඒතර යම් කෙනෙක් සිල්වත් ජීවිතයක් ගත කරනවා කියන්නේ ඔහු තුළ තියෙන මහා ධනයක්. ඒක ඔහු මහා කුසලයක් අත්පත් කරගන්නවා ජීවිතය තුළ. එහෙනම් සිල්වත් පුද්ගලයා ජීවිතය සමාජයත් ආලෝක කරනවා. එයාගේ පවුල ඔහු ඒ හැම කෙනෙක්ම ආලෝකමත් කරන සිල්වත් පුද්ගලයා. ඒ නිසා සීලය කියලා කියන්නේ සිල් සුවඳ දෙවියන් පවව වන්දනා කරන දෙයක් තමයි සීලය කියලා කියන්නේ. එනම් පුද්ගලයෙකුට තියෙන ආභරණයක් ඒ වගේම තමයි ආර්ය ධනයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. සද්ධා ධනයි, සීල ධනයි, ඊළඟට හිරි ඔත්තප්පියන් ධනයි. හිරිහා ඔත්තප්ප කියලා කියන්නේ හිරි කියන්නේ පාපිර ලැජ්ජාව. ඔත්තප්ප කියලා කියන්නේ බය. දැන් අපි සමාජයේ ගොඩක් දෙනේ බය වෙලා තියෙන කම්මැලිකම තියෙන මොකක් සඳහාද? මේ පින්කම් කරන්න. සමහරට පින්කම් කරන ලැජ්ජයි. ඉදිරිපත් වෙන ලැජ්ජයි පින්කම් කරන. දන් දෙන්න ලැජ්ජයි. සීල භාවනාව දැන් සමහර වෙලාවට තරුණ පිරිස සදහන් කරනවා අපිට සිල් සමාදන් වෙන්න බෑ ලැජ්ජයි. සමහර අය අහනවා සිල් ගන්න මොකටද මහාන වෙන්නද කියලා. ඒ වගේ නමුත් හැම කෙනෙක්ම මේ සිල් සමාදන් වෙන හැමෝම මහාන වෙන්න කියලා කතන්දර කතාවක් නැහැ. සිල් සමාදන් වීම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඒකට ලැජ්ජාවක් බයක් අපි තුල තියෙනවා. නමුත් ලැජ්ජ බය තියෙන්න ඕනේ. ඒක නෙමෙයි ලැජ්ජාව හා බය ඇති වෙන්න ඕනේ ප්‍රාණඝාතයේ. සොරකම් කරනවා නම්, කාමීත්‍යාචාරය දෙනවා නම්, බොරු කියනවා නම්, සුරාපානය කරන අන්න ඒකට ලැජ්ජ බය වෙන්න ඕනේ. ඉතින් සමාජයේ ගොඩක් දුරට මේක අනිත් පැත්තයි වෙලා තියෙන්නේ. පින්කම් කරන්න තමයි මිනිස්සු හොඳ දේවල් කරන්න තමයි මිනිස්සු ලැජ්ජ බය වෙලා තියෙන්නේ. නමුත් අද බොහෝ දරට දුෂ්චරිතයන් වලට ලැජ්ජාවක් බයක් නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් අපි උදෑසනම මේවා තේරුම් ගන්න ඕනේ. උදෑසනෙම කල්පනා කරන්න ඕනේ අපි මේ ජීවිතය තුළ අපි ලැජ්ජ බය තියෙන්නේ මොනවටද? ඉතින් පුළුවන් තරම් අපි ලැජ්ජ බය ඇති කරගන්න ඕනේ පව් කරන්න. පාපේට තමයි ලැජ්ජාව බය ඇති කරගන්නේ. ඒකේ අනර්ථයක් සිද්ධ වෙන්නේ. දැන් අපි පාපේට ලැජ්ජ බය නැති වුණොත් එහෙම අපිටම තමයි අනර්ථයක් සිද්ධ වෙන්නේ. අපි මෙලෝ ජීවිතයේ යහපත් වෙන්න සැප උදා කරගන්න අපි පව්කම් කරනවා. නමුත් අපේ ඒක විපාකයේ පිළිබඳ අපි හොඳ අවබෝධයක් ලබා ගන්නේ නැහැ. විපාකයක් තියෙනවා. කුසල කර්මයක් කළත් ඒක විපාකයක් තියෙනවා. අකුසල කර්මයක් කළත් ඒක විපාකයක් තියෙනවා. අර දෝපු සැනින් කිරි නොමිදෙන්නාක් මෙන් කරපු සැනින් අකුසලයක කුසලයක විපාකය අපිට පේන්නේ නැහැ. නිසානේ සමහර අය කියන්නේ පින්කම් කළායි කියලා අපිට ඉතින් ඇති හොඳක් නැහෙනේ. එහෙම කියන අය ඉන්නවා. ඒ මොකද පින්කම් කළ සැනින්ම ඒකේ විපාකය අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ තමයි පාපකාරී ක්‍රියාවන් කරනවා. ඒකේ විපාකය අපිට පේන්නේ නැහැ. දැන් ප්‍රාණඝාතයේ බොහෝම නරක විදිහට සමාජයේ මිනිස්සු කරනවා. ඒ වගේ සොරකම් අනුසතුදේ ගැනීම අදත්තාදානය කියන එක බොහෝ දුරට කරනවා. නමුත් කාමිත්‍යාචාරය බොහෝ දුරට කරනවා. බොරු කියනවා. එතකොට මේ විපාකයේ තේරුම් ගත්ත කෙනා මේකේ විපාකයක් තියෙනවායි කියන එක දන්න කෙනා මේ විපාකය අකුසල කර්මය සිද්ධ කරන්නේ. ඒ නිසා ඒකට බයක් ඇති කරගන්නවා. දැන් බොහෝ දෙනෙක් ශ්‍රද්ධාව තියෙන කෙනා සිල්වත් කෙනා පාපයට බයයි. පාපයට යොමු වෙන්න ඉඩකඩ එයා ඇති කරගන්නේ නැහැ. ඒ වගේම නරක අසත්පුරුෂයන් ආශ්‍රය කරන්නේ නැහැ. කල්යාණ මිත්‍රයන් තමයි ආශ්‍රය කරන්නේ. ඒ මොකක් නිසාද? මේ පාපයට බිය නිසා. පාපයට ලැජ්ජාවක් තියෙන නිසා. එනිසා ගොඩාක් දුරට මේ ලෝකපාලන ධර්මයක් හැටියට තමයි සඳහන් කරන්නේ. අර දේවධර්ම ජාතිකේ සඳහන් කරන්නේ ලැජ්ජාව බය තමයි මේ ලෝකයේ පාලනය කරන්නේ. දැන් අපි මේ ඇඳුම් අඳින්නේ. ඒ වගේම තමයි අපි සමාජයේ හැසිරෙන්නේ. ගොඩක් දුරට අපිට ලැජ්ජ බය තියෙන නිසා. නමුත් අද ගොඩක් දුරට මේ ලැජ්ජාව හා බය කියන එක සමාජය තුළින් මේ ලෝකපාලන ධර්මයන් සමාජය තුළින් තුරන් වෙන්නට පුද්ගලයාගේ ජීවිතයේ බොහෝසෙන් අවලස්සන වෙනවා. ඒ කියන්නේ අවලස්සන කියන්නේ බාහිරින් නෙමේ චරිතය ගත්තහම අවලස්සන වීමක් තියෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් මේ ලැජ්ජහ බය කියන එක ඇති කරගන්න ඕනේ කුමක් සඳහාද? පාපයට. පිනට නෙමේ. දන් දෙන්නවත්
සීල භාවනා ආයේ දෙන්නවත් පින්කම් කරන්නවත් නෙමෙයි. දැන් භාවනා කරන්න යනවායි කියලා කියනකොට සමහර අයට ලැජ්ජාවක් ඇති වෙනවා. එතකොට දැන් සමහර වෙලාවට සමාජයෙන් යම් දෝෂාරෝපණ කරනවානේ. දැන් වැරදි කරපු කෙනෙක් ජීවිතේ යම් යම් වැරදි කරපු කෙනෙක් හොඳ මාර්ගයට එන්න ඒ පුද්ගලයා පින්කම් කරන්ඩ දන් දෙන සීල භාවනා කරන්න සූදානම් වෙනකොට ඒ සඳහා යොමු වෙනකොටම සමාජයෙන් දොස් කියනවා. කොහොමද කියන්නේ? අහවලා ඉස්සරනම් මෙහෙම කරපු කෙනෙක් මේ වගේ ජීවිතයක් ඔහු ගත කළේ. අද මේ සිල් පොරෝගෙන සිල් රෙදි පොරෝගෙන මෙහෙම ජීවත් වුණාට එදානම් මෙන්න මේ වගේ කළේ කියලා යම් අවලාද නගන අවස්ථාවන් අපහාස කරන අවස්ථාවන් අපිට ඕන තරම් ඇහිලා තියෙනවා. ඒක ඉතාමත් වැරදි කාරණාවක්. කොයි තරම්නම් පාපකාරී ක්‍රියාවන් සිද්ධ කළත් අතීතයේ නැවත ඒ පුද්ගලයා ආයතින් සංවරයේ පිහිටලා අනේ මම මේ පාපයන්ගෙන් වැළකීලා දැන් මම මේ හොඳ මිනිසෙක් වෙනවා කියලා අදහස් කරන ඒ සමාජයට එනකොටම සමාජයෙන් මොකද කරන්නේ? අර පරණ දේවල් අතීත දේවල් අරගෙන ඔහුට නින්දා අපහාස කරනවා. ඒතර ඒ පුද්ගලයා මැලිකමක් ලැජ්ජාවක් බයක් ඇති වෙනවා අර පින්කම් වලට යොමු වෙන්නේ. ඒක සමාජීය වශයෙන් තියෙන අද වර්තමානයේ ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා සමහර මිනිස්සු බොහෝ දුරට පින්කම් වලට අර පරණ වැරදි වලින් අයත් වෙලා නිවැරදි මාර්ගයට පත් වෙන්න අපහසුතාවයක් තියෙනවා. මොකක් නිසාද? මේ සමාජයේ මිනිස්සු නින්දා අපහාස කරන නිසා. ඒ සමාජයේ හැටියක් ඉතින්. දැන් සමහර අය කැමති ඒ පුද්ගලයා ඒ පාපකාරීම ක්‍රියාවන්ව සිද්ධ කරමින් ඉදිරියට යනවා නම් මිනිස්සු කැමති. හොඳ මිනිහෙක් බවට පත් වෙනා නම් අකමැති. සත්පුරුෂ කෙනෙක්, ඥානවන්ත බුද්ධිමත් කෙනෙක්ම පමණයි ඒ පුද්ගලයා ඒ මාර්ගයට යොමු කරගන්නේ. බලන්න අතීතයේ බුදුරජාන් වහන්සේ කාලේ අඟුලිමාල වගේ අය කොච්චරනම් දරුණු මිනිමරුපු අය, කොච්චර නරක වැරදි වැඩ කරපු අයද. නමුත් මේ බුදුදහමට යොමු වෙලා මොනතරම් දෙයක් අවබෝධ කරගත්තා මේ සංසාර දුක සම්පූර්ණයෙන් ප්‍රහාණය කරලා නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් මට්ටමට, රහත් භාවය ලබන්න පුළුවන් මට්ටමට ඇති කරගත්තා. ඉතින් ඒක ඒ මොකද පෙර වැරදි ගැන කී කී හිටියානම්, පෙර වැරදි ගැනම සාකච්ඡා කරලා හිටියානම්, ඒකටම දෝෂාරෝපණය කරලා හිටියානම් කවදාකවත් ඔහුට ඒ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි හොඳාකාර තේරුම් ගත යුතු දෙයක් තමයි අපි හැම කෙනෙක්ම යම් කෙනෙක් දහමට යොමු වෙනවා නම් ඒ පුද්ගලයාට ඒ සඳහා යොමු වෙන්න අවස්ථාව ලබා දෙන්න. ඔහුට ඒ සඳහා පෙර කරපු වැරදි ගැන කී කී නිඳා අපහාස කිරීමෙන් වළකින්න. ඒක තමයි වැදගත්. ඒ නිසා ඒ පින්කම් කරන්න යම් කෙනෙක් ලැජ්ජා බය ඇති වෙන එක්තරා හේතු කාරණාවක් බවට පත් වෙන ඒ කාරණා. ඊට පස්සේ ඒ සත්තාරේ දනේ ඒ කාරණාව හිරියොත්ප්පගෙන ලැජ්ජ බය පාපේට යම් කෙනෙක් තුල ලැජ්ජ බව තියෙනවා නම් ඔහු තුල තියෙන ආර්ය ධනයක් හැටියට බුදුහාමුදුරෝ දේශනා කළා. එතකොට සද්ධා ධනේ, සීල ධනේ, හිරියොත්ප්ප, ඒ වගේම තමයි සුත ධනන්ත චාගෝච. සුත කියලා කියන්නේ මේ දහම් දැනුම. දැන් අපි දන්නවා සමහරු තුල හොඳ දහම් දැනුමක් තියෙනවා. ත්‍රිපිටක ධර්මයේ පිළිබඳ දැනුමක් තියෙනවා. ඒ වගේම තමයි විනය පිටකයේ පිළිබඳව, විනය පිළිබඳ, සීලයේ පිළිබඳ දැනුමක් තියෙනවා. තවත් පිරිස් ඉන්නවා හොඳ අභිධර්ම දැනුම තියන අය ඉන්නවා. ඒ වගේම තමයි මේ දහමට අනුව හැසිරෙනවා නම් ඒක තමයි වැදගත්. ඉතින් මේ දහම් දැනුමක් යම් කෙනෙක් තුළ තියෙනවා නිතරම බණ ධර්ම ශ්‍රවණය කරනවා නම්, දහම් පොත පරිශීලනය කරනවා නම් ඒක බොහොම වැදගත්. ඉතින් නමුත් අද සමාජයේ ත්‍රිපිටක ධර්මයන් එහෙම දැනගෙන අද හුඟක් දෙනෙක් මේ ත්‍රිපිටකේ විකෘති කරන මට්ටමකටපත් වෙලා තමන්ට අවශ්‍ය වෙන අර්ථකථන ඉදිරිපත් කරන අවස්ථා තියෙනවා. තමන්ට හිතූ මනාපයට අර්ථකථන ඉදිරිපත් කළා සමාජයේ නොමග යන ස්වභාවයක් අද සමාජය තුළ ස්වාමින් වහන්සේලා තුළත් අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒක ඉතාමත් වැරදි ක්‍රියාවක්, පාපකාරී ක්‍රියාවක්. තමන්ට හිතූ මනාපයට පාලි වචන වලට යම් යම් අර්ථකථන දීලා ඒක සම්පූර්ණ මේකේ අර්ථය වෙනස් කරන්න යම් කෙනෙකු උත්සාහවන්ත වෙනවා නම් ඒක වැරදි. නිසා දහම් දැනුම ඇති කරගත යුත්තේ කොහොමද? ධර්මානුකූලව තමයි ඒ දහම් දැනුම ඇති කරගත යුත්තේ. ඒ කියන්නේ අපේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු දහම ඉතාමත් නිර්මලව ඒ ත්‍රිපිටක ධර්මයේ තුල තියෙනවා. ඒ ත්‍රිපිටක ධර්මයේ තුල තියෙන ධර්මය ඉතාමත් හොඳින් පරිශීලනය කරලා හොඳ නරක හරියට අවබෝධ කරගෙන අපි මේ දහම් දැනුම වර්ධනය කරගන්න ඕනේ. ඒ දහම් දැනුම වර්ධනය කරගැනීමේදීත් අපි තව දෙයක් තේරුම් ගන්න ඕනේ. මොකද්ද? සමාජයට පේන්නවත් ධර්මය ගැන කතා කරන්නවත්, ඒ කියන්නේ මම දහම් දැනුමින් පොහොසත් කියන එක පෙන්වන්නවත්, තව කෙනෙකුට මා තුළ ධර්මයක් තියෙනවා කියන එක පෙන්වන්නවත් නෙමෙයි. මේ දහම් දැනුම අවශ්‍ය වෙන්නේ ප්‍රතිපත්ති මාර්ගය තුල ගමන් කරන්න. ඒ කියන්නේ සිල්වත් ජීවිතයක් ගත කරලා ආරෂ්ඨාංගික මාර්ගය දිනු කරගන්න. සිල්වත් වීම ඊගාට තියෙන සමාධිය, ඊළඟට ප්‍රඥාව. මේ සීල සමාධි ප්‍රඥා දිනු කර ගැනීම තමයි ආරෂ්ඨාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරයන්නේ ඒකයි. එතන නියම මාර්ගය තමයි ඒ පැහැදිලි කළ දෙන්නේ බුදුහාමුදුරුවෝ. ඉතින් අනිවාර්යෙන් සීලය තියෙන්න ඕනේ. යම් කෙනෙක් රකින්න සීලය පිරිසුදු භාවයේ තියෙන්න ඕනේ. ඒ වගේම තමයි සීලයට පස්සේ සමාධිය.
සමාධී දියුණු කරගන්න භාවනාවෙන් සිහිය දියුණු කරගන්නවා. යම්සි භාවනාවන් දැන් බොහෝ භාවනාවන් තියෙනවා හොඳ කමටහන් කියලා කියනවා. ඉතින් ඒ භාවනාවන් දියුණු කළ හොඳ සමාධියක් දියුණු කරගන්න ඕනේ. ඒ සමාධියෙන් ඊට පස්සේ විදර්ශනා වඩලා තමයි ප්‍රඥාව අවබෝධ කරගන්න ඕනේ. ඒතර මෙන්න මේ දහම් දැනුම අවශ්‍ය වෙන කොමක් සඳහාද? විමුක්ති මාර්ගය සඳහා. නිර්වාණ අවබෝධය සඳහා. නැතුව ලෝකයාට පේන්නවත් තව කෙනෙකුට මම ධර්ම දැනුම තියෙනවා කියලා පෙන්වන්නවත් එහෙම ඒක මාන්නයක් හැටියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මාන්නේ කියලා කියන්නේ අකුසල සිතක්. ඒ නිසා අකුසල සිතක් ඇති කරගන්න ඕනේ මේ ධර්මයේ දැනගෙන. කුසල සිතක් අපි ඇති කරගන්න ඕනේ. ඒ නිසා දහම් දැනුම කෙනෙක් ඉතාමත් වැදගත් ජීවිතය තුළ යම් කෙනෙක් තුළ තියෙනවා නම් හොඳ නරක දන්නවා නම් කර්මේ හාර කර්මඵල විශ්වාස කරනවා නම් අන්න ඒක බොහොම වැදගත්. දැන් සමහර විට අපි ධර්මයේ දැනගත්තත් කර්මයේ කර්මඵල විශ්වාස කරන්නේ නැහැ. ඉතින් එහෙමනම් කර්මයේ කර්මඵල විශ්වාස කරනවා කරන්නේ නැහැ කියලා කියන්නේ මොනතරම් ධර්මයක් ඉගෙනගෙන හිටියත් වැඩක් නැහැ. මොකද ඒක ප්‍රායෝගික වෙන්න ඕනේ. කුසල කර්මයේ කළාම කුසල කර්ම විපාකයක් තියෙනවා. අකුසල කර්මයේ කළාම අකුසල කර්ම විපාකයක් තියෙනවා. අන්න ඒක හොඳට දැනගෙන ඉන්න ඕනේ. එතකොට ඒ දැන ගැනීම තමයි අපේ ජීවිතේ යහපත් වන්න හේතුව වෙන්නේ. ඊළඟට තමයි ප්‍රඥාවන්තභාවය. මේ ප්‍රඥාව කියන්නේ ඉතාමත් වැදගත්. සාමාන්‍ය මිනිස්සෙකුටම පිහිටන වටිනාම ධර්මතාවයක් තමයි ප්‍රඥාව කියලා කියන්නේ. දැන් තිරිසන් සත්තුන්ට ප්‍රඥාව පිහිටන්නේ නැති තරම් වගේ. යම් යම් අවස්ථාවලදී ඉතින් ওই බුදුරජාන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා මරණාසන්න මොහොතේ කුසල සිත් ඇවිල්ලා සුගතිගාමි වෙච්ච අවස්ථාවන් එහෙම සඳහන් වෙනවා. එතකොට අනිවාර්යෙන් ඒ සිතේ ප්‍රඥාවක් පහළ වෙලා තියෙනවා. නැත්තම් සුගතියේ උපදිලා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබලා මාර්ගඵල අවබෝධ කරගන්න එහෙම පුළුවන් කමක් නැහැ ප්‍රතිසන්දි තුල. නමුත් මිනිස්සෙන්ට තියෙන වටිනාම දෙයක් ප්‍රඥා නරාණං රතණං කියලා බුදුහාමුදුර දේශනා කළ ප්‍රඥාව හා සම කරන්න පුළුවන් තවත් රත්නයක් වටිනා මාණික්යක් වටිනා වස්තුවක් නැහැ කියන එක. මොකද පුද්ගලයෙක් හරි වැරද්ද තෝරගන්නේ. කුසලයේ අකුසලයේ තෝරගන්නේ. හොඳ නරක කියන එක සාමාන්‍ය තෝරගන්නේ ප්‍රඥාව තියෙන නිසා. දැන් අපි ගොඩක් දුරට දකිනවා ප්‍රඥාවන්තයෝ කවුද ප්‍රඥාවන්ත නොවන්නේ කවුද කියලා. දැන් උගත්කමම ප්‍රඥාව කියන්න බෑ. දැන් සමහර වෙලාවට වෛද්‍යවරු ඉන්නවා. ඊට පස්සේ ඊට ඉහළ ශාස්ත්‍රවල ඉංජිනේරුවෝ වෙන්න පුළුවන්, නීතිඥ වෘත්තියේ දෙන අය වෙන්න පුළුවන්, දේශපාලඥයෝ වෙන්න පුළුවන්. කොයිතරම් උගත්කම් තිබ්බට, උපාධි ගණනාවක් තිබ්බට ඒක ප්‍රඥාව කියන්න පුළුවන් කමක් නෑ. ඒ පුද්ගලයා වැරදි කරනවා නම්, ඒ පුද්ගලයා පංච දුෂ්චරිතයේ යෙදෙනවා නම්, පාපකාරී ක්‍රියාවල නිරත වෙනවා නම්, ධර්මයක් කර්මයක් කර්මඵලයක් විශ්වාස කරන්නේ නැත්නම්, මිත්‍යා දෘෂ්ටි එල්බගෙන සිටිනවා නම්, අන්න එයාට කියන්න පුළුවන් කමක් නෑ එයා ප්‍රඥාවන්තයෙක් කියලා. ඒ නිසා ප්‍රඥාව කියන එක උගත්කමින් මනින්න පුළුවන් කමක දෙයක්වත් නෙමෙයි. දැන් අපි හොඳ ආකාරම දන්නෝ චුල්ලපන්තක මහරහතන් වහන්සේ කතාව. චුල්ලපන්තක හාමුදුරුවෝ සාරමාසයක් ගිහිල්ලත් ගාථා පාඩම් කරගන්න බැරි වුණා. නමුත් බුදුරජාන් වහන්සේ සුළු කමටහනක් දීලා මහරහත් භාවය ලබන්න හේතු වුණ පුණ්‍ය ශක්තිය වාසනා මහිමයක් තිබ්බා. එතකොට යම් කෙනෙක් බාහිරින් දකින කෙනෙක් කියන්න පුළුවන් චුල්ලපන්තක හාමුදුරන්ට කිසි උගත්කමක් නැහැ කියලා. මොකද අර ගාථා පාඩම් කරන සාරමාසයක් ගත වුණා ඒත් බැරි වුණානේ. මේ සමාජයේ සමහර පාසල් දරුවෝ ඉන්නවා ඉගෙන ගන්න බෑ. නමුත් සමහර වෙලාවට ඔවුන්ගේ ජීවිත පසු කාලින බැලුවා ව්‍යාපාරික ශාස්ත්‍ර වෙනව මොනවා හරි ඒ ඉදිකිරීම හරි මොනවා හරි ශාස්ත්‍රවල බොහොම දියුණු තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද ඒ ඔහු තුළ නුවණක් බුද්ධියක් ප්‍රඥාවක් තියෙන නිසා. නමුත් මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන ප්‍රඥාව කියලා කියන්නේ ආර්ය මාර්ගය තුළ ගමන් කිරීම විශේෂයෙන්ම නිවන් මාර්ගය තුළට තමයි වැදගත් වෙන්නේ. ඒ නිසා උගත්කම කියන එකම ප්‍රඥාව නෙමෙයි ප්‍රඥාව කියලා කියන්නේ චෛසික ධර්මයක්. ඒක කුසලයේ අකුසලයේ තේරුම් අරගෙන කුසලයේ තුල නිරත වෙලා හොඳ නරක තේරුම් අරගෙන ජීවිතේ යහපත් මට්ටමට ගන්න පුළුවන් දෙයක් කියලා නම් අන්න ඒක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ නිසා කොච්චරනම් ධනවත් වුණත් කොච්චර බලයක් තිබ්බත් ඔහු පාපකාරී ක්‍රියාවන් වල නිරත වෙනවා නම් ඔහු ප්‍රඥාවන්තයෙක් කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ප්‍රඥාවෙන්ම තමයි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේ සෝවාන් වෙනවා සකෘදාගාමි අනාගාමි අරහත් ඵලයට පත් වෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන් ප්‍රඥාවම තමයි දිනු කරගන්න පුළුවන්කම ප්‍රඥාවෙම තමයි මේ தත්ත්වයන් දිනු කරගන්නේ. ඒ නිසා මෙන්න මේ සප්තාරි ධනෙ අපි නැවත සිහිපත් කළොත් ශ්‍රද්ධාව, ඒ වගේම සීලය, ලැජ්ජාව හා බය, පාපේර දින ලැජ්ජාව හා බය. එතකොට ත්‍යාගවන්ත භාවය, දහම් දැනුව, ඒ වගේම තමයි ප්‍රඥාවන්ත භාවය කියන මෙන්න මේ කරුණු කාරණා හත බුදුරජාන් වහන්සේ පැහැදිලි කළේ සප්ත ආර්ය ධනෙ හැටියට. එතන මේ සප්ත ආර්ය ධනෙ කියලා කිව්වේ පුද්ගලයාගේ ජීවිතයේ මෙලොව ජීවිතය වාසනාවෙන් වෙන්නත් සංසාර ගමනේ විමුක්තිය අවබෝධ කරගන්න. ඒ කියන්නේ
නිර්වාණය සාක්ෂාත් කරගන්නත් ඉතාමත් හොඳින් වැදගත් වෙන්නා වූ කාරණා හතක් තමයි සප්තාරි ධනෙ. යම් කෙනෙක් මෙන්න මේ ධනෙම පොහොසත් නම් ඔහු ඒකාන්තෙම නිවන සාක්ෂාත් කරගන්නවා. ලෞකික ජීවිතයේ පිළිබඳ ගත්තොත් ඔහු හොඳ වටිනා ලෞකික ජීවිතයක් ගත කරන පාපකාරී ක්‍රියාවලින් තොරව. ඉතින් මෙන්න මේක බුදුහාමුදුරුවෝ දේශනා කළේ අපිට දිනු කරගන්න. අපේ බුදුරජාණන් වහන්සේගේ දහම ප්‍රායෝගික වූ දහමක්. මේ බුදුරජාණන් වහන්සේ දහම කියේ කියේ ඉන්න දෙයක්වත් දේශනා කර කර ඉඳීමේ ප්‍රතිඵලයක් ලැබෙන එකක්වත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දහම තියෙන ප්‍රායෝගික වශයෙන් නිර්වාණ අවබෝධය ලබා ගන්නා වූ දහමක්. ඒ නිර්වාණ අවබෝධය ලබාගෙන සඳහා යන ගමනේදී ලෞකික ජීවිතයේදී හොඳ යහපත් සිල්වන්ත ජීවිතයක් ගත කරන්න ඕන. ඒ සඳහා මේ සප්තාරි ධනෙ මහෝපකාරී වෙනවා. මේක අපි හැම කෙනෙම දිනු කරගන්න බලන්න. දිනු කරගෙන අපේ මේ සංසාර ගමනේ දුක් නැති කරගෙන නිවන සාක්ෂාත් කරගන්න පාරමී ධර්මයක් බවට පත් කරගන්න. ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. ඒ නිසා මේ උදෑසන කාලේ මෙවැනි දහම් කරුණු දේශනා කිරීමෙන් වෙන්නේ තමන්ගේ හිත යම් ආකාරයේ සැනසෙල්ලක් ඇති කරගන්නවා. අපි රාත්‍රී ඊයේ දවස නොඑක ආකාරයේ වැඩ කටයුතු නිරත වෙලා දැන් රාත්‍රී නිදාගෙන ඉඳලා දැන් උදෑසන අලුයම් කාලේ අපි මේ ඉර නැගෙන මොහොතේ උදෑසන කාලේ අපි යම් ආකාර රැකියාවකට පිටත් වෙන දරුවන් පාසලට පිටත් වෙන මොහොතේ මෙවැනි දහම් කරුණක් හිතට ඇති කරගෙන ඒ කාර්යය සඳහා පිටත් වෙනවා නම් ඒක තමන්ගේ ජීවිතයට බොහොම ආලෝකයක් බවට පත් වෙනවා. එහෙනම් මේ හිරු ආයතනයේ මගින් හිරු සදහම් රැස් වැඩසටහන තුලින් මේ කරන ක්‍රියාවලිය අපි අගය කරන්න ඕනේ. හිරු ආයතනයේ සභාපතිතුමාටත් කාර්ය මණ්ඩලයටත් විශේෂයෙන්ම මේ ආගමිකංශයේ මේ හැම දිනාටමත් මේ පිරිස ඇවිල්ලා මේ කටයුතු කරන්නේ විශාල ධර්ම දානයක්. ඉතින් මේ ධර්ම දානයේ කුසලයේ කියන්නේ අප්‍රමාණ ආනිසංස තියෙන දානයන් අතර උසස්ම දානයයි. ඉතින් ඒ දානය තමයි මේ හිරු මාධ්‍ය ආයතනයේ මගින් මේ සෑම දාම උදෑසන කාලේ ඔබේ නිවසට ඇවිල්ලා මේ දහම් ප්‍රචාරයේ මේ දහම් දැනුම ලබා දෙන්නේ. ඉතින් ඒ ආයතනයේ සභාපතිතුමාට අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. කාර්ය මණ්ඩලයත් පින් අනුමෝදන් කරන අතර සෑම දිනාටම මේ රැස් කරගන්නා උදාාර පුණ්‍ය ශක්තිය මේ කෙටි කාලය තුළ ධර්ම ශ්‍රවණය කිරීමෙන් අපි ජනිත කරගත්තා පුණ්‍ය ශක්තියක් වෙත්නම් ඒ පුණ්‍ය ශක්තියේ බලයේ හේතු කරගෙන හැම දිනාටම මෙලෝ ජීවිතයේ සැපවත් වේවා. ආයුර ආරෝග්‍ය සම්පත් සැලසේවා. තමන්ගේ සියලු යහපත් සම්මයක් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. පරලෝ ජීවිතයේ සැපවත් කරගන්න මේ කුසල් හේතු වේවා. සාංසාරික දුකෙන් අත මිදී ලබන්නා උතුම් වූ නිර්වාණ අවබෝධයෙන් සැනසීම පිණිසම මේ පුණ්‍ය ශක්තියේ බලයේ හේතු වාසනා වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ශාවකං. ධර්ම ශ්‍රවණය කිරීමෙන් හැම දිනාටම උතුම් ධර්මාභෝධයේ පිණසම හේතු වේවා. Thank you.